sistem ini wenas kama kerannya ini kela illana janata agi abilasyan me wartamana visidaveni sanshodhana panat ketum paten ista wenne nehi kia neka tamai apai matiya wen. Eyanu apai yojana kerana me visidaveni sanshodhane tiena yamyam pratipadana wenas kerannya ini kela to wasayan me deshapalna saha artika stavarbave ati kerannya ini na. E andukrama vivastha sabave sangyutiya pilibandava apai avadane di umela tieno. Atto wasay me sangyutiya samastya වශයෙන් ගන්නකොට පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන බොහෝ විට රාජ්‍ය ආණ්ඩු පක්ෂයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සංයුතිය පාලනය කිරීමේ හැකියාවක් එහෙම වුණොත් ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ස්වාධීනභාවයට අපක්ෂපාතිභාවය ගැන ප්‍රශ්නයක් මතුවෙන්න ඉඩ තියෙනවා. යෝජනා කරන, අනුමත කරන, පත්වීම් වල ස්වාධීනභාවය ගැන ප්‍රශ්නයක් මතුවෙන්න ඉඩ තියෙනවා. 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ දක්වලා තියෙනවා ජනාධිපතිවරයාට ආරක්ෂක අමාත්‍යංශ ධූරය දරන්න පුළුවන් කියලා. ආරක්ෂක අමාත්‍ය ධූරය යටතට වැටෙන ආයතන හෝ විෂයන් සීමා කරලා නැහැ මේ සංශෝධනයේ මගින්. වත්මන් ජනාධිපතිතුමා ගැසට් පත්‍රයක් පලකර ඒ ගැසට් පත්‍රය තුල රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ යටතට රාජ්‍ය ආරක්ෂාවට සම්බන්ධ නොවන ආයතන ගණනාවක් ගැසට් කරලා තිබුණා. මේ පසුව සති කිහිපයකින් ඒ ගැසට් එක ආයි වෙනස් කරා. එහෙමනම් 22 වෙනි සංශෝධනයේ යටතේ ජනාධිපතිවරයෙකුට හැකි වෙයි දරණ ආරක්ෂක අමාත්‍යංශයේ යටතේ විවිධ ආයතන ගැසට් කරලා ඒ ආයතන පාලනය කරා. අගමැතිවරයාව ඉවත් කරන්න බැහැ කියලා එක ප්‍රතිපාදනයක් තියෙනවා. ජනාධිපතිට ඉවත් කරන්න පුළුවන් කියන ප්‍රතිපාදන අයින් කරලා තියෙනවා. ඒ වගේම ඇමතිවරු පත් කරන එක ඇමතිවරුන්ගේ විෂයන් පවරන එක අගමැතිවරයාගේ උපදෙස් මත කරන්න ඕනේ කියලා යෝජනා වෙලා තියෙනවා. නමුත් ඒවා ක්‍රියාත්මක කරන්න යෝජනා කරලා තියෙන්නේ වත්මන් පාර්ලිමේන්තුවේ දූර කාලය අවසානයේදී. ඒතකොට එහෙමනම් මේ සංශෝධන දැනට සිටින ජනාධිපතිතුමාට බලපාන්නේ නැහැ. 22 වෙනි සංශෝධනයෙන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව කෙරෙහි ක්‍රියාත්මක කරන බලතල ප්‍රමාණවත් ලෙස සීමා වෙලා නැහැ කියන එක තමයි අපේ මතය වෙන්නේ. විශේෂයෙන්ම අපි යෝජනා කරලා තියෙනවා පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවලින් සමන්විත රජයක් පිහිටවන්න ඕනේ කියලා. අපි යෝජනා කරලා තියෙන ආකාරයට වෙනස් කරලා සම්මත කරන්න කියලා. එහෙම වෙනස් කරන්නේ නැතුව මේ 22 වෙනි සංශෝධනයේ ජනතාවගේ අභිලාෂයන් ඉෂ්ට වෙන්නේ නැහැ කියන එක තමයි අපේ මතය වෙන්නේ.